සුබදවසක් වේවා මගේ YouTube channel එකට පැමිණි සියලුම මල්ලිලා නංගිලට සුබදවසක්. ඉතින් මම අද කතා කරන සුබතරම් වෙන්නේ ඕගලන්ට ਵਿਚාරයක් ලියනකොට වැදගත් විදිහක වෙන දෙයක් තමයි ඒක තමයි ගොඩක් කට්ටියට මේ ਵਿਚාරයක් ලියනකොට රූල් කීයක් ලියන්න ඕනද කියලා සමහර අයට තේරෙන්නේ නැහැ කීයක් රූල් ලියන්න ඕනද කියලා. සමහර අය ඇත්තම කිව්වොත් දැන් ඕගලන්ට ඉස්කෝල වලින් සමහරලාට ලියන්න සම්බෙලා නැති වෙති. ඒ කියන්නේ ਵਿਚාර ලියලම ඇත්තම නැති වෙච්ච කට්ටිය ගොඩක් ඇති. ඒ කියන්නේ ජීවිතේවත් ਵਿਚාරයක් අඩුම ගානේ කියවලා නැති කට්ටිය ඇති. ඉතින් මම අද කියලා දෙන්නම් මේ ਵਿਚාරය රූල් කීයක් ඕනද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එක වෙතට. ඉතින් මෙන්න මෙහෙමයි. දැන් ਵਿਚාරයකට රූල් කීයක් ඕනිකද ඕනි වෙනවද කියන එක තීරණය වෙන්නේ මෙන්න මෙහෙමයි. ඕගලන්ට රූල් කීයක් ලියන්න පුළුවන්ද මුලින්ම? ඔයාම හිතලා බලන්න, ඔයාට ਵਿਚාරයක් මම ලියන්න දුන්නොත් ඔයාට ਵਿਚාරයකට රූල් කීයක් ලියන්න පුළුවන්ද? සමහර වෙලාවට ඇත්තටම රූල් 10ක්වත් ලියාගන්න බැ මේ වෙලාවෙ නම්. ඒක නේද ඇත්ත? ඔව්, සමහර අයට ලියා ගන්න අමාරුයි. ඉතින් මම රූල් ගණක් නිශ්චිතව කිව්වොත් ඔයාලන්ට රූල් 50ක් ලියන්න කියලා. ඒක ලියන්න අමාරු දෙයක් නේ නේද? එහෙම ලියන්න බෑ. ඔයා කරුණු දන්න ප්‍රමාණය මත ඔයාගේ ਵਿਚාරක රූල් ප්‍රමාණය තීරණය වෙනවා. මම හරි නේද? ඔයා දන්න ප්‍රමාණය මත තමයි ඔයාගේ ਵਿਚාරකට කරුණු, ඒ කියන්නේ කරුණු තියෙන ප්‍රමාණය අනුව තමයි ඒ රූල් ගාන තීරණය වෙන්නේ. හරිද? එහෙම රූල් ගාන නිශ්චිතව කවුරුත් කියලා නෑ මේ ප්‍රමාණය ලියන්න මේ ප්‍රමාණය ලියන්න කියලා. ඔයාට පුළුවන් ප්‍රමාණය ඔයා ලියන්න. ඔයාට හැදින්නේව සාමාන්‍ය රෝල් පහක් ලියන්න බලන්න පහක් ලියන්න. හයක් ලියන්න බලන්න හයක් ලියන්න. ඒ වගේ හැබැයි ලස්සන්ට ඒක ලියන්න ඕනේ. කරුණු ටික පැහැදිලිව තියෙන්න ඕනේ. කරුණු ටික හරිනම් ਵਿਚාරයකට රෝල් අඩු ගානේ අපි කියමු සාමාන්‍ය රෝල් 22ක් වගේ කියලා. 22ක් හෝ 20ක් හරි ලියලා හරියට ඔයා ਵਿਚාරේ ලියනවා නම් අදාළ කරුණු ටික අරගෙන ඔයාට පිටු දෙක තුනක් ලියන්න අවශ්‍ය නැහැ ਵਿਚාරයක්. හරිම සරලව පැත්තකින් සාමාන්‍ය ලියලා ඉවර කරන්න බලවා. CR පැත්තකින් ලියලා ඉවර කරන්න බලවා. එක ඒ කියන්නේ පිටුවක් ලියන්න අවශ්‍ය නැහැ. එක කොලේක පැත්තක් ලියලා ඉවර කරන්න පුළුවන් ඔයාලන්ට ਵਿਚාරයක් සාමාන්‍ය. ඒ කියන්නේ ඔයා අන්නේ ਵਿਚාරය තමයි මේ ලොකුවට ලොකු කරගෙන දඟලන්නේ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කරුණු ටික හරියට දන්නවනම් ඔයා ඒ කියන්නේ මුලින්ම තියෙන හැඳින්වීමනේ හැඳින්වීම ලියන්න ඕනේ. ඊට පස්සේ උදාහරණේ සාමාන්‍යයෙන් අපි කියමු උදාහරණයට යන්නේ කවියක් නම් රෝල් 4යි. නැත්නම් සාමාන්‍යයෙන් ඔය උද්ෘතයක් නම් සාමාන්‍ය රෝල් 3ක් හෝ 2ක් නේ යන්නේ. ඉතින් ඒ ගානේ ඒකට වෙන් කරන්න. ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් මැද ප්‍රමාණයට ඔයා ලියන්න තියෙන මේ ඒ උද්ෘතය හරි ඒ කියන්නේ කවිය හරි ඒ කියන්නේ තේරුමත් එක්ක මේ ਵਿਚාරයට කොහොමද ඒක ගැලපෙන්නේ කියලානේ. අන්නේ විදිහට ඔයා බලන්න මේ ਵਿਚාරයට මේක කොහොමද ගැලපෙන්නේ කියලා අන්නේ ඒ ටික එකතු කරන්න ඒ කවියේ තේරුමට. ඉතින් අන්න එක මිශ්‍ර කරන්න. අන්න එක තමයි රසය කියන්නේ. හරිද? ඉතින් මෙහෙම ලියන තිය මුලින්ම හැඳින්වීම උදාහරණේ රසය අවසානයනේ. ඉතින් අවසානය නම් ගොඩක් ලේසි. අවසානයේ ලියන විදිහ ගොඩක් ලේසින් කියලා දිර දිනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේම ඔයා ලිව්වා. ඊට පස්සේ ඒකට අගට එකතු කරන්න තියෙන, ඒ කියන්නේ අන්තිම වචන දිනවනේ ඔකට පැහැදිලි කරන්න විමසන්න. ඒ කියන්නේ ඒ වගේ වචන දිනවනේ අන්නේ ඒ කැරල් අයින් කරා. සාමාන්‍යයෙන් විතරක් ඔක්කොම ලියලා අවසානයේ ලියන්න තියෙනවනේ. අවසානයට මම මේ කියන සිස්ටම් එක ලියන්නකෝ. ඔයා ප්‍රශ්නෙම ගන්න. ප්‍රශ්නෙම ලියලා අන්තිමට තියෙනවනේ පැහැදිලි කරන්න විමසන්න එක එක වචන තියෙනවනේ. අන්නේ වචනේ ඔයා අයින් කරලා ඒ වචනේ තියෙන තැනට ඔයා දාන්න ඉහත මා විසින් සඳහන් කරන ලද උදාහරණ තුළින් ඒ පිළිබඳ මනාවට විවරණේ වේ කියලා අවසන් කළා දාන්න. අන්න එච්චර ලියන්න තියෙන ලොකු දෙයක් නෑ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයා ਵਿਚාරක ලියවනම් ඒකට අවශ්‍ය රූල් ගානද ඒව තීරණය කරන්න ඔයාමයි තීරණය කරන්න ඕනේ. මම මේ ਵਿਚාරකවත් මෙච්චර රූල් ලියනවා. ඒක න අඩු ගානේ සාමාන්‍ය අකුරු වල සයිස් එකනෝ. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ සමහරලාට අකුරු ලොකුයි. අකුරු ලොකු නම් ਵਿਚාරේ ලොකුවට පේනවා. අකුරු චූටි නම් ඔයා කොටක් ලියන්න ඕනේ ඔයාගේ ਵਿਚාරේට. සාමාන්‍යයෙන් අකුරු පැහැදිලිව ටිකක් ලොකුවට ලියන්න. අන්න ඒකත් පොඩි ට්‍රික් එකක්. මේ ਵਿਚාර ටිකක් ලොකු බව පෙන්වන්න අකුරු ලොකුවට නෙමෙයි සාමාන්‍ය තර්මක ඔයා ලියනකොට චුට්ටක් ලොකු කරලා ලියන්න. එතකොට හරි ඔයාගේ ਵਿਚාරේ හරි පිරිබුන්. තේරුණාද? ਵਿਚාරයක් හරි ලස්සන වෙන්න ඕනේ. ਵਿਚාරයක් කියන්නේ ඒ ප්‍රශ්නයක් ඔයා තේරුම් ගත්ත ආකාරයෙන් ලිවීම තමයි ඒ ਵਿਚාරක ඒගොල්ලන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. ඔයාට ඒ ප්‍රශ්නේ කොහොමද ඔයා දකින්නේ? ඒ ප්‍රශ්නෙට ඔයා කොහොමද ඔයා උත්තරයක් ආවත් ලියන්නේ? අන්න ඒක තමයි ඔය මිස්ලස්සලා බලන්නේ. අන්න ඒක තේරුම් ගන්න. මිස්ලස්සලා බලන පැත්තෙන් ඕගොල්ලන් කියලා බලන්න මට මේවා මෙහෙම ලියන්න පුළුවන්ද කියලා. අන්න එච්චරයි තියෙන්නේ. ඒ ගැන ඕගොල්ලන් නැහින්න ඕනේ නැහැ. මෙන්න මෙච්චර රූල් ප්‍රමාණයක් ලියන්න ඕනේ. පිටු දෙකක් ලියන්න ඕනේ. පිටු තුනක් ලියන්න ඕනේ. එහෙම ලියන්න ඕන කියලා කවුරුත් නීතියක් දාලා නැහැ. ඔයා ਵਿਚාරයක් හරියට කරුණු ටික දිනනවා නම් සාමාන්‍යයෙන් එක පැත්තකින් ලිව්වත් සාමාන්‍යයෙන් හරි ලියලා දාන්න. සාමාන්‍යයෙන් උගන්ට එච්චරව නම් එක පැත්තකුයි තව භාගිකුයි ලියන්න. ඒ හොඳටම ඇති.
ලොකුවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ඔයා විචාරයක් ලියලා අවසන් කළා දාන්න ඕන එච්චරයි තියෙන්නේ. ඒකට තමයි අමාරුයි කිව්වේ. අමාරු නෑ. ඔය විදිහට ඔයා විචාරේ අවසන් කළා දාන්න. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් මේක තමයි කෝල් සිංහල channel එක. ඉතින් කෝල් එකේ සිංහල ඉගෙන ගන්න ඕන. අනිවාර්යෙන්ම රැඳිලින් අන්තිම වෙලතරුම ඉතින් අදට සමු ගන්නවා. ඉතින් හැමෝටම සුබම සුබ දවසක් වේවා. මල්ලේ නංගේ.